වෙනදා වගේම සුබ දවසක් කියන ගමන් අද අපි පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි ඔබ දන්නවා මේ වන විට රුසියාව සමග අතිශය මිත්‍ර අසල්වැසි රාජ්‍යයක් වන බෙලරුසියානු හමුදා සමග යෙවුගිනි ප්‍රිගොෂන් විසින් ආරම්භ කරනු ලැබූ වැග්න කුලිහෙවයින් එහෙමත් නැත්නම් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින නිසා මේ වන විට උන්ව හඳුන්වන්නේ වැග්න බලකාය ලෙස තමයි කොහොම වුණත් බෙලරුසියානු හමුදා සහ වැග්න බලකාය සමග යුද අභ්‍යාසයක් බෙලරුසියානු සහ යුක්‍රේන දේශ සීමාවේදී ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ විශේෂයෙන් වැග්න බලකාය විසින් බෙලරුසියානු බටහිරින් පුහුණු කරනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඔබට මතකයි ඩොනෙට්ස් කලාපයේ බක්මුත් සටන. මේ සටන ජයග්‍රහණය කිරීමට සම්පූර්ණයෙන්ම කටයුතු කරන ලැබුවේ මේ වැග්න බලකාය විසින්. යුක්‍රේන යුද්ධය පිළිබඳව අතිශය අත්දැකීම් බහුල වැග්න බලකාය බෙලරුසියානු හමුදා සමග සිදු කරන මේ යුදාභ්‍යාසයේ සමීපව නිරීක්ෂණය කරනවා කියලා තමයි යුද අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය ප්‍රකාශ කරලා තිබෙන්නේ. В связи с современными реалиями изменения обстановки вокруг наших границ следует проводить такие сборы и обучать в первую очередь нас, чтобы мы уже передавали свой опыт ведения занятий по тактической подготовке при непосредственном контакте с противником, поиске укрытия, что немаловажно. Нас этому учат. මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු හෙළකිරීමෙන් බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ප්‍රකාශ කරන්නේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ නේටෝ හමුදා යුක්‍රේනයට එවීමේ සැලැස්මට ප්‍රතිචාර ලෙස මෙම යුද්ධාභ්‍යාසය ආරම්භ කළා කියලයි. විශේෂයෙන්ම මෙහිදී ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් යුක්‍රේන යුද්ධය ආරම්භක සමයේ සිදු කළ යුද්ධාභ්‍යාසය පිළිබඳවත් මතක් කරලා තියෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. На экране практически с вагнеровцами каждый день. Ах, Вагнер, ах, Вагнер. Молодцы, ребята. Спасибо, рассказали нам об опыте военных действий. Ильнак апдейт тэгэ тамай. Русияве Москва нагрэйн нэвата варак прахарэгэр суданамин сити Юкрэйн батэгэ валла гэнимэд Русияна буддин дарэ мисин саматтэла тэбэно. Москва нуэр пэвэттэна утсав авастаавэгэ Русияве ихэла пэлэ дэшэпаална хо хамудан наайкэгэ илакка карамин мэм прахарэ сидукарэмэд суданамин сити ати бавай වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඔබ දන්නවා උතුරු කොරියාව 2006 වසරේ සිට ඔවුන්ගේ න්‍යෂ්ටික ආයුධ සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවා. මේත් සමග විවිධ අවස්ථාවන්හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට විරුද්ධව අතිවිශාල ආර්ථික සම්බාධක රැසක් පනවමින් අද දවස වන විට ලෝකයේ උතුරු කොරියාව සම්පූර්ණයෙන් තනි කරලා තමයි තිබෙන්නේ. ඒ වගේම උතුරු කොරියාවට වෙනත් කිසිදු රාජ්‍යයක් සමග වෙළඳ ගනුදෙනුවක් කිරීම මේ වන විට තහනම් වෙලායි පවතින්නේ. කොහොම වුණත් වසර 14ක් පුරාවට අඛණ්ඩව වාර්ෂිකව අලුත් කරන ලද මේ සම්බාධක නිරීක්ෂණය කිරීමට පත් කරන ලද කමිටුව මේ වසරේ අලුත් කිරීම රුසියාව විසින් තම නිෂේධ බලය භාවිත කරමින් පරාජයට පත් කරනු ලැබුවා. මේ උතුරු කොරියාවට අලුතින් ජීවිතය ලබා දීමට කටයුතු කිරීමක් ලෙස පවසා රුසියාව වෙත ස්තුති කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කටයුතු කරලා තිනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. Russia's veto will shield North Korea's illegal actions. It blocks the international community's eyes and ears, ending an expert panel that has faithfully monitored North Korea's sanctions violations, including its nuclear and missile development and its resolution to the vote now. Will those in favor of the draft resolution contained in document S/2024/255 please raise their hand. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.